පින්වත් හැම කෙනෙක්ම සූදානම් වන්නේ සද්ධර්මය ශ්‍රවණය කරන්න. ජීවිත අවබෝධය සඳහා මාර්ගය, සසර දුකින් නිදහස් වීම සඳහා ගමන් කළ යුතු නොවරදින පාර ශ්‍රවණය කරන්න. කෙනෙක්ගේ ජීවිතයට ආලෝකය ලැබෙන්නේ ප්‍රායෝගික දහමක් ශ්‍රවණය කළොත්. ප්‍රායෝගික දහමක් කියලා කියන්නේ අපි අහන දේ අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕන. අපි කොච්චර ධර්මය අහුවත් වැඩක් නැහැ, අපට කියන ඒවා කරන්න බැරි නම් ඒක දෙගොල්ලන්ටම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දෙගොල්ලන්ටම ප්‍රතිඵල ලැබෙන්නේ ඒ තමුන් අහන දේ තමුන්ට පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්. එතකොට තමයි ඒක ප්‍රායෝගික වෙන්නේ. නමුත් අපි මෙතෙක් කලක් පුරුදු වෙලා හිටියේ කියන ඒවා ඔක්කොම අහගෙන ඉන්නවා, ඒවට සාදු කියනවා. ඊට පස්සේ ඒක දේශනා ඉවරුණාම, ඒක කියල ඉවරුණාම තමුන් එකින් ගත්ත දෙයක් නැහැ, ඒක අමතක කරලා දානවා. ආයි පරණ පුරුදු විදියට ආයි ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට පුද්ගලයෙක් වශයෙන් ඒ පුද්ගලයාට අලුතෙන් එකතු වෙච්ච කිසිම දෙයක් නැහැ. ඔහුගේ ආත්මය හිස්. ආත්මය හිස් වෙච්ච මිනිස්සෙක් කවදාකවත් ආධ්‍යාත්මී ජීවිතේ ඉස්සරහට යන්නේ නැහැ. ආධ්‍යාත්මී ජීවිතේ ඉස්සරහට යන්නේ දවසින් දවස තමාගේ දුර්වලකම් අඳුනගෙන, අඩුපාඩු අඳුනගෙන, ඒ අඩුපාඩු ඔස්සේ ටිකෙන් ටික සංවර්ධනය වෙමින් ගමන් කරන මනුෂ්‍යයා. කෙනෙකුට හම්බ වෙනව නම් පුද්ගලයෙක් තමන්ගේ අඩුපාඩු පෙන්වන්න, තමන්ගේ දුර්වලතාවයන් පෙන්වා දෙන්න, ඒක ඒ පුද්ගලයාට මේ මනුෂ්‍ය ලෝකේ ලැබෙන ලොකුම භාග්‍යයක්. අපට අපේ ජීවිතයේ අඩුපාඩු පෙන්වන මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. මිනිස්සු කරන්නේ එකිනෙකා වර්ණනා කරගන්න එක විතරයි. අපි තේරෙන භාෂාවෙන් කියනවා පිට කහනවා කියලා. අරයා මෙයාගේ පිට කහනවා, මෙයා අරයාගේ පිට කහනවා. නමුත් දෙගොල්ලන්ට අන්තිමේ යහපතක් උදා වෙන්නේ නැහැ. කවුරුට කෙනෙක් හිටියොත් තවත් කෙනෙක් ළඟ තියෙන දුර්වලතාවයන්, අඩුපාඩු, දෝෂ දැකලා ඒවා ඍජුව විවේචනය කළා, ඒවා වැරදි, මේක හරි කියලා කියන්න අන්න එවැනි කෙනෙක් ආශ්‍රය කළොත් ඒ ආශ්‍රය කරන කෙනාගේ ජීවිතයට කවදාකවත් නරකක් සිද්ධ වෙන්නේ නැහැ, හොඳක්ම පමණයි. මොකද ඔහු ඒ අසුරු කරන කෙනාගේ ජීවිතය වෙනස් කරනවා. දැන් ඔගොල්ලන්ට වෙලා තියෙන ඔගොල්ලොන්ගේ ජීවිත වෙනස් කරන්න කෙනෙක් නැහැ. හැමදාම එක වගේ ඔයේ ගලාගෙන යනවා. කිසිම අලුත් වීමක් වෙන්නේ නැහැ. බුද්ධාගමේ උගන්වන්නේ මිනිස්සුන්ට අලුත් වෙන්න කියලා. බුදු දේශනාවේ තියෙන චන්දූපම සූත්‍රයේදී ගෞතම බුදුහාමුදුරුවෝ සඳ උපමා කොට, සඳ උපමාවක් වශයෙන් අරගෙන කරන දේශනා කරන දහම. හඳ හැමදාම අලුත් වෙනවා. අපි කවදාකවත් දකින්නේ නැහැ එකම ප්‍රමාණයේ හඳක්. හැමදාම හඳ වෙනස් වෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මිනිස්සුන්ට බැරිද මේ හඳ වගේ වෙනස් වෙන්න, මිනිස්සුට බැරිද මේ හඳ වගේ අලුත් වෙන්න. මිනිස්සු අලුත් වෙන්න බයයි. දැන් අපි කිව්වොත් මේ ඉන්න කාට හරි අලුත් වෙන්න කියලා ඒගොල්ලෝ බයයි. ඒගොල්ලෝ එකතු කරගත්ත, ඒගොල්ලෝ ගොඩ ගහගත්ත, ඒගොල්ලෝ සතු කරගත්ත දේවල් ඒගොල්ලන්ට අතාරින්න සිද්ධ වෙනවා. නැතුව අලුත් වෙන්න බෑ. දැන් අපිට කවුරු හරි අලුත් ඇඳුමක් ගෙනත් දෙනවා. අපි ඒ තා කැඳගෙන ඉන්නේ පරණ ඇඳුමක්. අපට ඔහු අලුත් ඇඳුම ගෙනැද්දිල කියනවා මේ ඇඳුම ඇඳලා අලුත් වෙන්න කියලා. දැන් අපි අර පරණ ඇඳුම මොකක් කරන්න ඕනද? ඒ ගලවන්න වෙනවා. අපි කැමති නැහැ පරණ ඇඳුම් ගලවන්න. ඒව කුණු පිටින්, දාඩිය පිටින් පුස්කක පරණ ඇඳුම් අඳන් එනවා. ඒ වුණාට අපට ජීවිතේ හම් වෙන විවිධ අය අපට අලුත් ඇඳුම් දෙනවා. අපි අලුත් ඇඳුම් ප්‍රතික්ෂේප කරනවා අර පරණ ඇඳුම ගලවන්න වෙන නිසා. දැන් ප්‍රශ්නයක් තියෙනවා,
පරණ ඇඳුම ගලවන්න අකමැති මනුෂ්‍යයා, අලුත් ඇඳුමක් අඳින්න කැමැත්තක් නැති මිනිහා කවදද අලුත් වෙන්නේ? ඔහුට කිසිදස්සක අලුත් වෙන්න බෑ. ඒ වගේ මොහුට අලුත් ඇඳුමක් කවදාකත් අඳින්නත් බෑ. ඔහුගේ ජීවිතය අවාසනාවන්ත ලෙස ගෙවිල යනවා, අභාග්‍ය සම්පන්න ලෙස ගෙවිල යනවා. ගෙවිලා ගිහිල්ලා ඔහු මේ ගිහින් අපාගත වෙනවා. ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍ය ලෝකේ තියෙන රිද්මය, රිදම් එක. අපි හැමෝම එකම රිද්මයකට ජීවත් වෙනවා. අපිට තරහ යන්නේ එකම විදියකට, ඒ තරහ නිවෙන්නේත් එකම විදියකට. මිනිස්සු හැඟීම් ප්‍රකාශ කරන්නේ ආදරය, වෛරය, ඒවා ඔක්කොම එකම විදියකට ප්‍රකාශ කරන්නේ. එතකොට අපිට පේනවා මොකක් හරි රිද්මයක් මේකේ තියෙනවා. මේ රිද්මෙන් එහා පැත්තේ මොකද්ද ඇත්තේ? රිද්මෙන් එහා පැත්තේ නිර්වාණය පවතිනවා. එතකොට කෙනෙක් කල්පනා කරනවා මේ රිද්මෙන් එහා පැත්තේ මම යන්න ඕන. මං ඒ රිද්මෙන් එහා පැත්තේ ගියොතින් මම මේ සියලු බාධාවන්ගෙන්, සියලු කරදරවලින්, සියලු විඳවීම් වලින්, සියලු සාපයන්ගෙන්, සියලු දැවිලි වලින් නිදහස් වෙනවා. ඒ වුණාට රිද්මෙන් එහාට යන්න ඕගොල්ලන්ට බෑ. හේතුව ඕගොල්ලෝ අර අලුත් ඇඳුම අඳින්න ලෑස්ති නෑ. සමහර මිනිස්සු ඉන්නෝ, ඒ මිනිස්සු සාම්ප්‍රදායික ජීවිත ගෙවනෝ. හරිම සාම්ප්‍රදායිකයි, හරිම ඒකාකාරයි. ඒ මිනිස්සුන්ගේ මූණුවලවත් කිසි එලියක් නෑ. සමහර මිනිස්සු ඉන්නෝ, ඒගොල්ලෝ සාම්ප්‍රදායික ජීවිත ගෙව්වට ඒගොල්ලෝ ඒකාකාරී නෑ. ඒගොල්ලෝ හැමතිස්සම වෙනස් වෙනවා. අපි ඔබට පැහැදිලි කරන්නේ වෙනස් වෙන ජීවිතයක්. හැම මොහොතකම වෙනස් වෙන්න, හැම දවසකම වෙනස් වෙන්න, හැම මොහොතකම අලුත් වෙන්න, නවීන වෙන්න. එතකොට කිසි බරක් නැහැ ජීවිතය. නැත්තම් මේක මහා බරක්. මේ මනුස්ස ලෝකෙ ඉපදිලා අවුරුදු 70ක් 80ක් ජීවත් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ ලෙඩ වෙන, ජරාවට පත් වෙන, වයසට යන ශරීරයකුත් දරාගෙන නිකන්නම් බැලුම් බෝලයක් වගේ පාවි පාවි ඉන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අවුරුදු ලක්ෂයක් හිටියා. ඒක ලේස් වැඩක් නෙමෙයි. ඒතර අපි කරන්න ඕන මේ මනස නිදහසේ තියාගන්න දහමක්, මනස නිදහසේ තියාගන්න ප්‍රතිපදාවක්, මනස නිදහසේ තියාගන්න සද්ධර්මයක් අපි ශ්‍රවණය කරලා තියෙන්න ඕන. ඒක තමයි මේ දේශනා කරන්න හදන්නේ. ඒ වුණාට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතයේ මෙතෙක් කලක් ශ්‍රවණය කළේ පරණ පොත්වල ලියපු කතාන්දර. හැමෝම බණ අහනවා කියලා අහන්න කැමැත්ත තියෙන්නේ කතා අහන්න. කොච්චර කතා ඇහුවත් අධ්‍යාත්මය තුළ පවතින ගින්න, දැවිල්ල නිවී යන්නේ නැහැ. ඒ කතා වහනකොට හැමෝම කතාවට සවන් දීගෙන ඉන්නවා, හොඳයි කියනවා. හැබැයි කතා ඉවරුනහම ආයි දැවිල්ල පටන් ගන්න. දැන් අපට අවශ්‍යයි මේ මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මය තුළ තියෙන සදාකාලික අග්නිය, සදාකාලික දැවිල්ල සදාකාලිටම නිවා දාන්න. අපි එකට ක්‍රමයක් පෙන්වනවා. ඒක හරි ප්‍රායෝගිකයි. මිනිස්සුන්ගේ ජීවිතවල දුක පවතින්නේ බලාපොරොත්තු තියෙන නිසා. කල්පනා කරලා බලන්න. අපි මොහොකට හරි ඕනෝට වඩා බලාපොරොත්තුෙන් හිටියොත්, ඒ ඕනෝට වඩා බලාපොරොත්තුෙන් හිටපු දේ අපට අහිමි වුණොත් අපට දුක ඇති වෙනවා. එතකොට ඉනම් දුක ඇතිවන්නේ ඇයි? බලාපොරොත්තු තියෙන නිසා. දැන් එතකොට අපි කියනවා මේ දුක නැතුව ඉන්න නම් ජීවිතේ කිසිවක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න කියලා. කිසිවක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න. ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන, ඕනවට වඩා ජීවිතයට හිර වෙලා, ඕනවට වඩා ජීවිතය බරක් කරගෙන ජීවත් වෙන්න ගියාම මිනිස්සුන්ගේ ජීවිත සදාකාලික කඳුළු වලින් පිරීලා, බලාපොරොත්තු බහුල වෙච්ච ජීවිතයක දුක පවතිනවා. ඒ බලාපොරොත්තුවේ අපේක්ෂාවන් ඉටු වෙනකන් මිනිස්සු දින ගණගෙන, දවස් ගණගෙන බලන් ඉන්නවා. ඉටු වුණාම සතුට වෙනවා, ඉටු නොවුණාම දුක් වෙනවා. දැන් මම කියනවා මෙහෙම, ඉටු වුණාමත් සතුට වෙන්න යන්නත් එපා, ඉටු නොවුණාම දුක් වෙන්නත් එපා. ඒකම සාර්ථකයි. හැබැයි කෙනෙකුට එහෙම කිව්ව ගමන් එයාට හිතේවි එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන්. එකපාර බෑ. ටිකෙන් ටික, ස්වල්පයෙන් ස්වල්පය, මොහොතින් මොහොත තමාගේ හිත හදාගන්න ඕන. මොහොතින් මොහොත ආධ්‍යාත්මය හැදුවොත්, මොහොතින් මොහොත ආධ්‍යාත්මය සංවර්ධනය කළොත්
මොහොතින් මොහොත අධ්‍යාත්මය දියුණු කළොත් ඒ මොහොතින් මොහොත අධ්‍යාත්මය දියුණු කරන මනුෂ්‍යයට පුළුවන් ලෝකෙ පවතින පරම යථාර්ථයට ලංවෙන්න. මිනිස්සු ලෝකෙ ඇත්ත හොයාගන්න බැරුව අනාතවෙල මේ යනවා. අනාතවෙල මේ යනවා. කොච්චර ධනවත්තු ජීවත් වුණත් කොච්චර දේවල් ජීවිතයේ පරිහරණයට තිබ්බත් මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ තෘප්තිය නැහැ. මිනිස්සුන්ට ධර්මය අවශ්‍ය වන්නේ තෘප්තිය ලබා ගැනීම සඳහා. දැන් තෘප්තිය ලබාගන්නේ කොහොමද? තෘප්තිය ලබාගන්න මාර්ගයක් තියෙනවා. මිනිස්සුන්ට සතුට නැත්තේ බලාපොරොත්තු ඉවර වෙන්නේ නැති නිසා. දැන් ඔයගොල්ලන්ගේ ජීවිතේ ඔයගොල්ලෝ කැමති දෙයක් අපි අහනවා. ආලේ අපි ගෙනත් දෙනවා. එතකොට අපි අහනවා දැන් ඉවරද කියලා. එතකොට කියනවා නෑ තව එකක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඒකත් ගෙනත් දෙනවා. දැන් ඉවරද කියලා අහනවා නෑ තවත් තියෙයි කියලා. දැන් ඕම එයා බලාපොරොත්තු වෙන දේවල්, එයා හිතන දේවල් ඕම දිගට මෙයාට ගෙනත් දෙනවා. ගෙනත් දෙලා අවුරුදු 100ක් විතර ගෙනත් දෙනවා. අවුරුදු 100කින් අහනවා දැන්වත් ඉවරද? එතකොට කියනවා නෑ කියලා. ඒ ජීවිතය අතෘප්ති කරයි. තෘප්තිමත් වෙන්නේ නෑ. සැටිස්ෆයිඩ් නෑ. දැන් මං අහනවා කොහොමද මේ ජීවිතය තෘප්තිමත් කරන්නේ? සැටිස්ෆයිඩ් කරන්නේ. මනුස්ස ජීවිතේ කොච්චර භෞතික දේවල් මිනිහෙකුට දුන්නත් තෘප්තිමත් කරන්න බෑ. මොකද මේ එක භෞතික දෙයක් දුන්නාම යාට අදහස ඇති වෙනවා තව එකක් සඳහා. බයිසිකලයක් ගත්ත මනුස්සයා ඊට පස්සේ උත්සාහ ගන්නවා මොටර් බයිසිකලයක් ගන්න. ඕම මොහොම කියලා නැවක් ගන්න. නැවක් ගත්තාම හිතනවා තව නැවක් ගන්න. ප්ලේන් ඕම් මේක ඉවරයක් නැති වැඩක්. අපි පැහැදිලි කරන ක්‍රමයක් ආධ්‍යාත්මයේ තෘප්තියටපත් කර ගැනීම. හිත තෘප්තිමත් කරගන්නවා. හිත තෘප්තිමත් කරගන්නේ හරි ලේසි එක. ජීවිතයේ කිසි දෙයකට ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්නේ නැහැ. ඒක හරි ලේසි ක්‍රමයක් ජීවත් වෙන්න. ඕනවට වඩා බලාපොරොත්තු නැහැ. ඕනවට වඩා අපේක්ෂාවන් නැහැ. ඕනවට වඩා ප්‍රාර්ථනාවන් නැහැ. නිදහස ජීවත් වෙනවා. සමහරවිට අපි ජීවිතේ හිතනේ වයි විදියටම හරියනවා. එතනම තියනවා ගිහිල්ලා බලනකොට. සමහරව අපි හිතපු විදියට හරි ගියේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකේදීම හිත කම්පා කරගන්න නැතුව ජීවත් වෙනවා. කෙනෙකුට පුළුවන් නම් මේ ලෝකේ, මේ භෞතික ලෝකේ ජීවත් වෙනකොට මේ භෞතික ලෝකේ දකින සංසිද්ධි කෙරෙහි හිත වෙනස් කරගන්න නැතුව ඉන්න. ඒ මනුස්සගේ ජීවිතේ ශ්‍රේෂ්ඨයි. දැන් මෙතන තියෙනවා පින්තූරයක්. පින්තූර තුනක්. මේ පින්තූර තුන මැදලා තියෙන සුදුහා කළු යොදාගෙන. මේ පින්තූර තුනේ ඕගොල්ලෝ බලන්න කැමති පාට සුදු. ඒ වුණාට එක් කළු පාට තියෙනවා. ඔගොල්ලෝ කළු පාට බලන්න කැමති නැති වුණාට කළු පාට තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ මොකද්ද? සුදු බලන්න කැමති කියලා හිත අනිත් පැත්ත හරවලා කළු බලන්න කැමති කරගන්නවා. ඒ වුණාට සුදු තියෙනවා. කොබලන්න දැන් මේ කතාව තේරෙන්නේ? මේ දෙක කොහොමද තියෙනවා? එතකොට අපි කල්පනා කරනවා මේ දෙක තියෙනවා කොහොමද? දැන් කෙනෙක් හිතනවා මේ දෙකට මම එකක් ප්‍රතික්ෂේප කරන්නත් නරකයි, එහෙකට බැඳෙන්නත් නරකයි. එකක් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, එහෙකට බැඳෙන්නෙත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නෙත් නැති, බැඳෙන්නෙත් නැති කෙනාට මෙතන సౌందర్యයක් පවතිනවා. කොබලන් මං කියපු කතාව තේරිච්ච අය. ප්‍රතික්ෂේප කරන්නෙත් නැති, බැඳෙන්නෙත් නැති කෙනාට මෙතන ලස්සන රූපයක් තියෙනවා. ප්‍රතික්ෂේප කළොත් මෙතන රූපයක් නැහැ. ඕනවට වඩා බැඳුනොත් එතන රූපෙකුත් නැහැ. ඒ දෙකම නැතුව නිදහසේ බලන කෙනාට මෙතන సౌందర్యයක් තියෙනවා. මං ඔබට කියනවා සමස්ත විශ්වය තුළම කළු සහ සුදු පවතිනවා. සමස්ත විශ්වය තුළම ඇත හා නැත පවතිනවා. සමස්ත විශ්වය තුළම දෙකේ ගොඩවල් පවතිනවා. අපට ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, ශරීරයට, සිතට ඔක්කොම දේවල් දැනෙන්නේ දෙකේ දෙකේ ගොඩවල් හැටියට. කළු සුදු, ඇත නැත, උස මිටි, ලෝකේ එකම එකක් තියෙනවා දෙකේ දෙකේවට අයිති නැති, ඒ නිබ්බාන පමණයි. ඒ නිබ්බාන පමණයි. නිබ්බාන කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. එතකොට නිබ්බාන ප්‍රත්‍යක්ෂ කරගන්න නම් ඒ නිබ්බාන කියන එක ඇසින් දකින්නත් බෑ, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් අල්ලන්න බෑ. එතනින් ඔබෙහි පවතින සදාකාලික වූවක්. සදාකාලික වූවක්. දැන් කෙනෙක් එතකොට අහනවා දැන් ඔබ වහන්සේ දේශනා කරන නිබ්බාන කියන එක සදාකාලික වූවක්.
ඔය සදාකාලික ඌව අපි වගේ මෝඩ මිනිහෙක් කොහොමද තේරුම් ගන්නේ? ඒකට තේරුම් ගන්න අවශ්‍ය ජීවිත අත්දැකීම් පමණයි. සමහරු හිතාගෙන ඉන්නවා බණ පොත්වල තියෙනේ ඔක්කොම කටපාඩම් කරගත්තාම, ඔක්කොම බණ පොත් ඉගෙන ගත්තාම නිබ්බාන තේරෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. නිබ්බාන කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ, තේරෙන්නේ, වැටෙන්නේ ජීවිතයට මුහුණ දීපු මිනිස්සුන්ට. අපි අහලා තියෙනවා බුද්ධ කාලේ ජීවත් වෙච්ච පටාචාරා මෙහෙණිය. මම ඒ කතාව කියන්නේ හැමෝම කතාව දන්න නිසා. ජීවිතේ ගොඩාක් දේවල් වලට මුහුණ දීපු කෙනෙක්. ජීවිතේ බොහෝ බාධක, කරදර, අභියෝග සියල්ලට මුහුණ දීලා නිමිච්ච කෙනෙක්. එයාගේ සිත නිබ්බාන තත්වයට පත් වෙලා. අපි අහලා තියෙනවා සුනීත සෝපාක. ඒගොල්ලෝ අකුරු දන්නෙත් නැහැ. කුඩා කාලේ ඉඳලම ජීවිතේ අභියෝග වලට මුහුණ දීලා සිත නිබ්බාන තත්වයට පත් වෙලා. අපි අහලා තියෙනවා රජ්ජුමාලා, ගෙදරක වැඩකාරම් කරපු කාන්තාවක්. කුඩා කාලේ ඉඳලම ජීවිතේ අභියෝග වලට මුහුණ දීලා නිබ්බාන තත්වයට පත් වෙලා. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නය, ඕගොල්ලගේ ආධ්‍යාත්මයේ නිබ්බාන තත්වයට පත් වෙලා නැහැ තාම. ඒ කියන්නේ ජීවිතේ මුහුණ දීලා මදි. ජීවිතේට මුහුණ දෙන්න ඕන. ජීවිතෙන් පලා යන්න නැතුව. එන සියල්ලටම. ඒ ජීවිතේ මුහුණ දෙනකොට සංසිද්ධිවලට, ඒ මුහුණ දෙන සංසිද්ධි හොඳ නරක කියලා බෙදන්නේ නැහැ. මේ රූපේ බෙදන්නේ නැහැ වගේ. කළු සුදු කියලා බෙදුවොත් මෙතන රූපයක් දකින්න බෑ. ජීවිතේ මුහුණ දෙන දේවල් වලදීත් හොඳ නරක කියලා බෙදන්නේ නැහැ. ඕ හැමයකට මුහුණ දෙනවා. කම්පාන වී සිටිනවා. සන්තෝෂයෙන් සිටිනවා. අර කම්පාන වී සිටින එක්කෙනාට හොඳ නරක කියලා බෙදන්නේ නැතුව මුහුණ දෙන එක්කෙනාගේ ආධ්‍යාත්මයේ තෘප්තිමත් වෙනවා. මොන ප්‍රශ්න ඉවරයි. අවුරුදු 100ක් ගිහිල්ලත් භෞතික දේවල් ගෙනත් දීලා, නොයෙකුත් ඉල්ලන දේවල් දීලා තෘප්තිමත් කරවන්න බැරි වෙච්ච ආධ්‍යාත්මය කම්පානෝවිස් ජීවත් වීම තුළ තෘප්තිමත් වෙලා ඉවර වෙනවා. එතකොට ආධ්‍යාත්මය, මේ හිත තෘප්තිමත් වෙලා ඉවර වුණාම මං හන්නේ මොනවද අවශ්‍ය කියලා? මුකුත් අවශ්‍ය නැහැ. අවශ්‍ය සියල්ල ලැබී ඇත. එතකොට මම ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතයේ මේ භෞතික දේවල්, නොයෙකුත් සැප සම්පත්, මේ මොනෝ හරි හොයනවා නම් දෙයක්, ඒ හැමදේම හෙව්වේ මේ ඇතුළ පිරලා නැති නිසා. එතකොට ඊට පස්සේ අපි ඒ දේ හොයලා ඇතුළ පුරවන්න බැලුවා හරි ගියේ නැහැ. කොච්චර අපි හොයපු දේ, නිරෝගිකම, රූප ස්වභාව, ධනය, මේ මොනෝ හරි දෙයක් වෙන්න පුළුවන්, ඒක හොයලා ඉවරුනාම අර අඩුව ආයි තිබුණා. මිනිස්සු හැමෝගෙම හිතේ අඩුවක් තියෙනවා. මිනිස්සු ඒ අඩුවත් එක්ක අකමැත්තෙන් ජීවත් වෙනවා. ඒ නිසා මූණවල සතුට අඩුයි. අඩුවත් එක්ක අකමැත්තෙන් ජීවත් වෙනවා. දැන් අඩුවක් නැති කෙනා තෘප්තිමත් වෙලා ඉවරයි. ඒ සැටිස්ෆයිඩ්. ඒ තෘප්තිමත් වෙච්ච මනුස්සයට ජීවිතේ මොකුත් ඕනේ නැහැ. මොකුත් අවශ්‍ය නැහැ. මොකුත් අවශ්‍ය නැති කෙනාට දුකක් නැහැ. මොකුත් අවශ්‍ය නැති කෙනාට දුකක් නැහැ. දුකක් නැති එක්කෙනාට මොකුත් අවශ්‍ය නැහැ. කවුරුනම් දැන් මේ කතාව තේරෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඉවරයිනේ ඔක්කොම. එතකොට මේ සියලු ගැටලු, මේ සියලු ප්‍රශ්න අපිව නිර්මාණය කළා. අපි මේකට හිර වෙලා, අපි මේකට බැහැලා, අපි මේක කාල් ගගා, අපි මේකට බැහැලා විඳව විඳව ජීවත් වෙනවා. ආධ්‍යාත්මයේ තෘප්තිමත් කරගත්තොත් කවුරු හරි, ඒ තෘප්තිමත් කරගන්න ධර්මයේ ශ්‍රවණය කළොත්, සද්ධර්මයේ ශ්‍රවණය කළොත්, ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන උතුම් මනුෂ්‍යයා ජීවිත අවබෝධයට පත් වෙනවා. ජීවිත අවබෝධයට පත් වෙනවා. ජීවිත අවබෝධයට පත්වීම සඳහා තමයි අපි මේ මාර්ගය දේශනා කරන්නේ. බුද්ධාගම කියලා කියන්නේ මිනිස්සු මරණයෙන් පස්සේ නිවන් දකින ක්‍රමයක් නෙමෙයි. ඒක වැරදි. දැන් මරණයෙන් පස්සේ නිවන් දකින්නවා කියලා කිව්වට දැන් අපි දන්න ඉතිහාසයේ කවුද මරණයෙන් පස්සේ නිවන් දැක්කේ? කවුද ඒ නිවන් දැකපු කෙනෙක් ආයෙවිලා කිව්වේ මං මැරුණා මං නිවන් දැක්ක කියලා? ගියාමයි. අපි පැහැදිලි කරන්නේ ජීවත් වෙල ඉන්නකොට නිවන් දකින ක්‍රමයක්. ජීවත් වෙල ඉන්නකොට නිවන් දකින්න. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මිනිස්සු මැරුණාම මරණකොළ ලියලා ගහනෝ නිවන් සැප ලැබේවා කියලා. හොඳයි, ලැබිච්ච එකෙක් ඉන්නවද? කොහොත් නැහැ. කොහොත් නැහැ.
නිකන් ලියල ගහනෝ. කවරුවන් නිවන් දකින්නේ නෑ. එක්කො මැරුණම අපාගත වෙන, එක්කෝ තිවිලූ කෙට යනෝ. 99.9% 99.9% පාය යනු. ඉතාම කලාතුරකින් 0.0001% විතර සුගතිගාමික සාමාන්‍ය ජීවිතයේ මිනිස්සු ගෙවන. ඒක අපි කාටවත් වෙනස් කරන්න බෑ. හැබැයි අපට පුළුවන් මෙලොව ජීවිතය යහපත් කරගත්තොත්, යම් දෙයකට සවන් දුන්නොත්, ඒ සවන් දීපු දේ හිතට හොඳට අරගත්තොත්, ඒ දේක ජීවත් වුණොතින්, ඒක ප්‍රායෝගික ජීවිතයට බද්ධ කරගත්තොතින් ජීවිතය තුළ පවතින සදාකාලික දැවිල්ලෙන් නිදහස් වෙන්න. සදාකාලික දැවිල්ලෙන් නිදහස් වෙච්ච මනුස්සයෙකුගේ හිත පරිපූර්ණයි. හිත පරිපූර්ණයි. හිත පරිපූර්ණ වෙච්ච මනුෂ්‍යයෙකුට ලෞකික වශයෙන් දැනෙන දුක සතුට කියන එකෙන් ඉවත් වෙලා ඔහුගේ අධ්‍යාත්මය පිරිලා ඉවරයි. ඔහු හැමතිස්සම සතුටින් සිටිනවා. අසතුටින් සිටින්න කාරණයක් නෑ. සතුටින් සිටින්න කාරණා තියෙනවා. දැන් ඔගොල්ලොත් කරන්න ඕන ජීවිතයේ සද්ධර්මය සොයන්න ඕන. මෙතෙක් කලක් කිව්වේ කතන්දර හොයාගෙන පොත්පත්වල තියෙන ඒවා කටපාඩම් කරගෙන විභාගවලට ලියාගෙන සහතික එකතු කරගෙන හිටිය ඒක බුද්ධාගම කියලා හිතුවා. එහෙම බුද්ධාගමක් කොහෙදද බුදුහාඳුරන්න තියෙන්නේ? පැයි ආචාර උපාධි 40ක්වත් ඔය කියන විදියට මොකක්වත් තිබුණ නැහැ, නිකන් හිටියේ. අවබෝධය හා දැනුම කියන්නේ දෙකක්. මිනිස්සු හැමදාම ජීවිතේ හොයන්නේ දැනුම. දැනුම හොයන්න හේතුව තමා සමාජයේ වටිනකම තියෙන දැනුමට. මාකට් කරන්න පුළුවන් දැනුම. අවබෝධය හොයන්නේ මේකෙන් ගැලවෙන්න අවශ්‍යයි විතරයි. මේ සංසාරයෙන් යන්න අවශ්‍ය කට්ටිය අවබෝධය සොයනවා. අවබෝධය සොයන එක්කෙන තෘප්තිමත් වෙනවා. තෘප්තිමත් වෙච්ච එක්කෙනාට දුකක් නැහැ. ඉතින් දුකක් නැතුව ඉන්න ක්‍රමයක් අපි ආයේ ඔක්කොම හොයනවා. දුකක් නැතුව ඉන්න නම් කිසිම දෙයකට ඕනවට වඩා බලාපොරොත්තු නොවිය යුතුයි. මං හිතන්නේ මේ දේශනාවට සවන් දෙන හැමෝටම තියෙන ප්‍රධානම ගැටලුව ජීවිතේ බලාපොරොත්තු බහුල බව. දැන් ඒතර කෙනෙක් අහන්න පුළුවන්, දැන් ඔබ වහන්සේ කියන විදිහට අපිට දැන් කිසි බලාපොරොත්තුවක් නැහැ. අපිට කිසි ටාගට් එකක් අරමුණක් නැතුව ජීවත් වෙන්න බෑ. ජීවිතේ අරමුණු තිබ්බාවේ, බලාපොරොත්තු තිබ්බාවේ. හැබැයි ඒවට සිත බැඳුනොත් තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. දැන් හැමෝටම තමාගේ හිත ඇතුලේ තදින් පළපදියම් වෙලා තියෙනවා හෙට උදේ ඉර පායන බව. ඒක තදින් පළපදියම් වෙලා තියෙනවා. කොච්චර පළපදියම් වෙලා තියෙනවද කිව්වොත් ඒ ගැන කවුරක් කතා කරන්නවත් කැමති නැ වෙන්නේ නැහැ කියලා. එච්චරට මේක හිතට බැහැලා තියෙනවා. එහෙම නුනොත් ලක්ෂ ගාණක් මේ යනවා. ඇයි? අරක දරා ගන්න බැරුව. ඒ තමුන්ගේ හිතේ තිබිච්ච අදහස යථාර්ථයක් වෙච්ච නැති නිසා ලක්ෂ ගාණක් මිනිස්සු මේ යනවා. මේ ඉර නැති නිසා නෙමෙයි, තමන් හිතපු අදහස් සිද්ධ වුණේ නැති නිසා. ලෝකේ එහෙම දේවල් වෙන්න බැරි කමක් නැහැ. ලෝකේ එහෙම දේවල් හිටිගමන් සිද්ධ වෙන්න පුළුවන්. මම දැක්ක මේ පහුගිය දවසක එක්තරා අන්තර්ජාලයේ දාලා තියෙනවා, සමහර වෙලාවට ලෝකේ සති ගණන් මාස ගණන් අන්ධකාරයෙන් ඉන්න පුළුවන් කියලා. එහෙම වෙන්න පුළුවන් හිටිගමන්. ඒක නැහැ කියලා කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ එහෙම. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ අපි අර හැමදාම හිතන් ඉන්නේ අපිට නැති වුණාම අපට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ඔන්න අපි බස් එකක යනවා. බස් එකේ යනකොට අපි ටිකට් ගන්නවා. එක මිනිහෙක් ඉන්නවා අපිට ටිකට් එක දීලා සල්ලි එපා කියනවා. එතකොටත් ඒ ටිකට් ගන්න මිනිහයා පුදුමයටපත් වෙනවා. ඊට පස්සේ අනිත් බස් එකේදී සල්ලි අරගෙන ටිකට් එක නොදී ඉන්නවා. ඒත් පුදුමයටපත් වෙනවා. මං අහන්නේ ඇයි කියලා. ඒගොල්ලෝ එකතරා හැඩයකට පුරුදු වෙලා ඉන්නේ. ඒගොල්ලෝ පුරුදු වෙච්ච හැඩේ තමයි ටිකට් එක දුන්නාම සල්ලි දෙන්න ඕන, නැත්නම් සල්ලි දුන්නාම ටිකට් එක දෙන්න ඕන. ඒක වෙනස් වෙනකොට ඒගොල්ලන්ගේ හිත කැළඹෙනවා. ඕගොල්ලන්ගේ ජීවිතෙත් ඕගොල්ලෝ මේ භෞතික ලෝකේ දැන් හැඩතලවලට පුරුදු වෙලා ඉවරයි. හැඩතලවලට පුරුදු වෙච්ච මිනිහට දුක පවතිනවා. එතකොට අපිට පේනවා එහෙනම් මේ දුක අපට ඇති කරවන්නේ අපිම පුරුදු කරගත්තු දේවල්. අපිම ගොඩනංවා ගත්ත සංකල්ප, අපි විසින්ම නිර්මාණය කරගත්ත සාපේක්ෂක. ඒ සාපේක්ෂක දුක ඇති කරනවා.
ඒ සාපේක්ෂක අසහනය ඇති කරනවා. ඒ සාපේක්ෂක විඩාව ඇති කරනවා. ජීවිතයේ ඇත්තටම සොයන්න ඕන කෙනා, ජීවිතයේ ඇත්තටම දකින්න ඕන කෙනා, ජීවිතයේ ඇත්තටම අවබෝධය ඕන කෙනා පියවරෙන් පියවර මොහොතින් මොහොත සද්ධර්මය සොයනවා. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොකද්ද මේ සද්ධර්මය, කොහොමද මේක හොයන්නේ? සද්ධර්මය කියන්නේ 아무තු එකක් නෙමෙයි. තමාගේ ජීවිතය ගැන බලන් ඉන්නවා, තමා ජීවත් වෙන විදිහ බලන් ඉන්නවා, තමාගේ හිතරෙන සිතුවිලි දිහාව බලන් ඉන්නවා, ඒවා තමාව මෙහෙයවන විදිය බලන් ඉන්නවා. දැන් හැම මිනිස්සෙක්ම මෙහෙයවන්නේ යාගේ හිත. දැන් ප්‍රශ්න තියන්නේ හිතට හොඳ දේවලුයි නරක දේවලුයි දෙකම එනවා. සමහරුන්ගේ හිතට, බොහෝ පිරිසකගේ හිතට එන්නේ නරක දේවල් විතරයි වැඩිපුරම. ඉතාම කලාතුරකින් හොඳ සිතුවිල්ලක් පහළ වෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේවා, වෛර කරන්නේවා, කේලම් කියනේවා, උපදූප කියනේවා, නොයෙකුත් කුණු ගොඩවල් වලින් මේ ආධ්‍යාත්මය පුරෝගෙන ජීවත් වෙනවා. එතකොට එයා කල්පනා කරනවා, මගේ මේ ඇතුළ කුණු වලින්ම පිරීලා තියෙන්නේ. මට බැරිද මගේ ඇතුළ 100%ක් යහපතින් පුරවන්න? පුළුවන්. ඒකට ඔහු කළ යුතු වන්නේ ඔහුගේ දුර්වලතාවයන් පළවෙනුව අඳුන ගන්න ඕන. දුර්වලතාවයන් අඳුන ගන්න නැති මිනිස්සෙකුට කවදාකවත් ආධ්‍යාත්මය තෘප්තිමත් කරගන්න බෑ. සම්පූර්ණ සතුටට පත් වෙන්න බෑ. සම්පූර්ණ අවබෝධයට පත් වෙන්නත් බෑ. අනික හිතන්න එපා මේ බුද්ධ ආගමේ උගන්වන නිවන, බුද්ධ ආගමේ උගන්වන පරමාර්ථය, පරමාර්ථය කියන්නේ අවසාන නිෂ්ඨාව, අවසන් තැන. ඒක මේ උගත්කමටවත් ධනවත්කමටවත් ස්ත්‍රී පුරුෂ භාවයටවත් එහෙම එකට හම්බෙන එකක් නෙමෙයි. ජීවිත අත්දැකීම් ඔස්සේ ලැබන්නක්. දැන් ඕන කෙනෙකුට ජීවිතයේ අත්දැකීම් ගොඩාක් තියෙනම්, ඒ අත්දැකීම් ගොඩාක් තියෙන කෙනාට හරිම නිදහසේ අවබෝධයට පත් වෙන්න පුළුවන්. දැන් මේ ඉන්නට ජීවිතයේ අත්දැකීම් බොහොමයි. ඒ වුණාට අවබෝධය නැහැ. ඒ ධර්මයේ නැති නිසා. ඒගොල්ලෝ මේ ඕන දේ අහලා නැහැ. පණිවිඩය අහලා නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආගම කියලා හිතාගෙන හිටියේ ඇහින් දකින්න දේවල් ටිකක්. චෛත්‍ය, බෝගස්, පිළිම, ඒගොල්ලිතු ආගම කියලා. චෛත්‍ය බෝගස් පිළිම ආගම නෙමෙයි. සිත නිවාගන්න විදියයි ආගම. සිත සංසුන් කරගන්න මාවතයි ආගම. ආධ්‍යාත්මයට සැනසිල්ල ලබා දෙන ක්‍රමයයි ධර්මය. එනිසා අපි කරන්න ඕන දේ තමා මේ අපේ ඇතුලේ තියෙන සදාකාලික අඩුව, සදාකාලික අඩුවක් තියෙනවා. පිරිල නෑ වගේ තේරෙනවා. දැන් මේ ඉවර වෙන්නේ නෑ වගේ තේරෙනවා. තෘප්තිමත් නෑ වගේ තේරෙනවා. අපි ඒකට කරන්න ඕන එකම දේ ජීවිතයේ පරමාර්ථය සොයාගෙන තෘප්තිමත් කරලා ඉවර කරලා දාන්න. ඒතර මේ ප්‍රශ්න ඉවරයි. නැත්තම් හැමදාම පස්සෙන් දුවනවා. කියන්නේ ඉවර කරන්න දුවනවා. ඒ ඉවර කරන්න දුවන කිසි කෙනෙක් කිසි දවසක ඉවර කරන්නේ නෑ. මේ සසර ඉවර කරන්නේ නෑ. සසර ඉවර කරන්නේ ආධ්‍යාත්මයේ තෘප්තිමත් කළා පමණයි. කෙනෙක් ආධ්‍යාත්මයේ තෘප්තිමත් කළොත් ඒ ආධ්‍යාත්මයේ තෘප්තිමත් කරපු මිනිස්යාගේ සසර ඉවර වෙනවා. දැන් සංසාර ඉවර කරන විදිය හරි ලේසියි. ආධ්‍යාත්මයේ පූර්ණ තෘප්තිමත් භාවයට පත් කළා මේ සසර දුක ඉවර කළා දානවා. එතකොට මම දැන් කරුණු කීපයක් දේශනා කළා, පැහැදිලි කළා. මේ අතුලාන්තයේ පවතින දැවිල්ල සමනය කරගන්න හේතු වෙන පළවෙනි එක මම කිව්වේ ඕනවට වඩා කිසි දෙයකට බැඳෙන්න එපා. ඊළඟට කිව්වේ බලා කිසිම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තුට හිර වෙන්න එපා. බලාපොරොත්තු පසුපස දුවන්න එපා. ඒවට නිදහසේ තියෙන දෙන්න. ජීවිතේ නිදහසේ ගලන්න දෙන්න. වැස්සට වහින්න දෙන්න, හුලඟට හමන්න දෙන්න, අවුවට පායන්න දෙන්න. ඔය එකකටවත් තමුන් බලපෑම් කරන්න එපා. තමුන් ওই දේවල් වලට බලපෑම් කරනකොට ඒ බලපෑමේ ප්‍රතිඵලය ලෙස තමුන්ට තරහ, ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම්, නොයෙකුත් දුර්වලතාවයන් මේ ඇතුලෙන් පහළ වෙනවා. දැන් අපට අවශ්‍යයි මේ සියල්ලෙන් නිදහස් වෙන්න. ඒ සියල්ලෙන් නිදහස් වෙන ධර්මයට අපි කියනවා විශ්ව ධර්මය. විශ්ව ධර්මයට ආගමක් නැහැ. ඒක මේ විශ්වයේම එකක් පවතින. ලෝකයේ සසර දුක නිවන්න, නැත්නම් මේ සියලු දුකින් නිදහස් වෙන්න එකම එක දෙයක් තියෙනවා. ඒකට ආගමක් නැහැ.
ඒ දේ කවුරුවරි හොයා ගත්තොත් එයා මේකෙන් සදහටම ගැලවෙනවා. සදහටම නිදහස් වෙනවා. ඒ සදහටම නිදහස් වෙච්ච මනුෂ්‍යයා ජීවිතයේ පූර්ණත්වයට පත්වෙච්ච කෙනෙක්. පූර්ණත්වයට පත්වෙච්ච කෙනෙක්. පූර්ණත්වයට පත්වෙච්ච කෙනාගේ ලක්ෂණය තමයි ආධ්‍යාත්මය තෘප්තිමත්. කිසිම වෙලාවක ජීවිතයේ අතෘප්තිකර බවක් නෑ, අසතුටක් නෑ. දැන් ඔගොල්ලන්ගේ ජීවිතයේ අසතුට පවතිනවා. ඉටු නොවුනාම අසතුට, ඉටු වුනාම සතුට. සිත පූර්ණත්වයට නැත්නම් නිවනට පත්වෙච්ච කෙනාට ඒ දෙකම නැහැ. එයා මේ සියල්ල දෙස නිදහසෙ බලන් ඉන්නවා. සියල්ල දෙස කම්පණයකින් තොරව බලන් ඉන්නවා. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නය සියල්ල දෙස කම්පණයකින් තොරව බලන් ඉන්න බෑ. ඇයි? සමහර දේවල් වලට බැඳිලා සමහර දේවල් කැමති නැහැ. ওই දෙකම ප්‍රශ්න. සමහර ඒවාට ඕනට වඩා ආදරෙන් බැඳෙනවා. සමහර ඒවා මේව එපා කියලා තල්ලු කරනවා. දැන් මේ අය තරුණ කාලේ තරුණකමට බැඳෙනවා. ඊට පස්සේ කාලෙත් එක්ක තරුණකම ටික ටික අඩු වෙලා යනවා. විතර මහලු වෙනවා, වයසට යනවා. තරුණකමට බැඳෙනවා, වයසට යන එක ප්‍රතික්ෂේප කරනවා. ඕක තමයි ලෝක ධර්මතාවය. ඒ වුණාට තරුණකමට බැඳුනා කියලා ඒක නවතින්නේ නැහැ. වයසට යාම ප්‍රතික්ෂේප කළා කියලා ළඟට නෑවිත් තියෙන්නේ. දැන් මොකද කරන්න ඕන? දැන් මෙහෙම කරන්න ඕන. තරුණකමට බැඳෙන්නෙත් නැහැ, වයසට යෑම එපා කියන්නෙත් නැහැ. මේ දෙකටම නැහැ. මජ්ජේන තථාගතේන ධම්මං දේසේසි. තථාගතවරු මැදින් බණ කියන. ඒක තමයි මජ්ජිම පටිපද. මේ දෙකටම නැහැ. දෙකටම නැතුව ජීවත් වෙනවා. දෙකටම නැතුව ජීවත් වෙනකොට යාගේ හිත නිවිලා. දෙපැත්තටම නැතුව ජීවත් වෙන මිනිසයාගේ ආධ්‍යාත්මය ගිනි ගන්නෑ. ආධ්‍යාත්මය ගිනි ගන්න නැති මිනිසයාට දැඩි දුකක්, දැඩි පශ්චත්තාපයක්, දැඩි අසහනකාරී බවක් ඔහුගේ ඇතුළතින් නැගෙන්නේ. ඔහු නිවිලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ නිවෙන්න බැරුවනේ ඉන්නේ. ඔය නිවෙන ක්‍රමය හරි ප්‍රායෝගිකයි. ඒක මේ පොත්වල තියෙන එකක් නෙමෙයි. ඒක නිවිච්ච කෙනෙකුෙන් අහන්න ඕන. කොහොමද ඔබ නිවුනේ? මොකක්ද ඒකට ඔබ කළේ? මොනවද අනුගමනය කරපු ක්‍රමවේද? එතකොට ඔහු දේශනා කරන මෙන්න මෙහෙම කළාම, මේ විදියට කළාම, මේ විදියට හිතව බලාපොරොත්තු නැතුව හිටියා. මෙහෙම වෙනකොට මගේ ඇතුළාන්තයේ නිවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම නිවෙන විදියට මේ හිත වැඩුවා. හිත වඩාගෙන යනකොට හිත සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වුණා. හිත තෘප්තිමත් නොවන තාක්කල් සියල්ල ප්‍රශ්නයක්. සියල්ල තුල ඉවරයක් පේන්නේ නැහැ. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ ඉවර කරන්නනේ, හැමෝම දඟලන්නේ. දැන් අපි කාට හරි පොඩි වැඩක් දෙනවා. අපි හිතමු ලූණු ගෙඩියක් සුද්ධ කරන්න දෙනවා. මං අහන්නේ මිනිස්සු ලූණු ගෙඩි ටිකක් දුන්නම සුද්ධ කරන්න, එයා බලන්නේ ලූණු සුද්ධ කරන්නද සුද්ධ කළා ඉවර කරන්නද? ඈ, සුද්ධ කළා ඉවර කරන්න බලනවා. ඒතර මං කල්පනා කරනවා මෙහෙම, මේගොල්ලෝ සුද්ධ කළා ඉවර කරන්න මේ උත්සාහ ගන්නෙ, මේගොල්ලෝ මේ වැඩේ කරන්න අකමැති. ඉක්මනට ඉවර කළා රෙස්ට් කරන්න හදනවා. කොබලණ එක තේරෙන අය කිසි කෙනෙකුට රෙස්ට් කරන්න බෑ. ඒක ඉවරුනහම තව එකක් තියෙනවා. ඒ විදිහට තමයි මේ සසර හදලා තියෙන්නේ. ඊට පස්සේ ලුණු සුද්ධ කළා, ටට්ටක් ගාලා සුද්ධ කළා, ඉවෙල්ල බලනකොට මෙන්න පොල් ගන්න තියෙනවා. ඊට පස්සේ මේ ඉවර වෙන්නේ. දිගටම දේවල් තියෙනවා. මම කියනවා මෙහෙම, මේ කිසි දෙයක් ඉක්මනට ඉවර කරන්න දඟලන්න එපා. ඒවා රිද්මයානුකූලව කරගෙන යන්න. මේ දේවල් ඉක්මනට ඉවර කළා ඉවෙල්ල තව එකක් හොයන්න එපා. දැන් ඔය බලන්න ඕන වැඩ ඉක්මනට ඉවර කරපෙ කෙනෙක් ඊළඟට කරන්නේ ඉක්මනට ඉවර කළා තව ඒ වගේ එකක් හොයනවා. ඊට පස්සේ ඒක ඉක්මනට ඉවර කළා තව ඒ වගේ එකක් හොයනවා. ඉතින් මේක කොහොම ඉවර වෙන්නේ? ඒගොල්ලෝ ඉවර කරන්න නැතුව මේ යනවා. ඉවර කරන්න නැතුව කවුරු හරි මිය ගියොත් ආයෙ උපදිනවා. කොබලන එක තේරිච්චා? ඉවර නොකර මිය ගියොත් ආයෙ. දැන් අපි කියනවා මේ ඔක්කොම ඉවර කළා දාන්න. ඔක්කොම ඉවර කරනවා කියලා කියන්නේ ආධ්‍යාත්මය, මේ ඇතුළාන්තය තෘප්තිමත් කළ ඉවර කරනවා. ඇතුළාන්තය තෘප්තිමත් කළ ඉවර කරපු කෙනා කිසිම වෙලාවක වැඩක් දුන්නට
ඉක්මනට ඉවර කරන්න උමනාවක් යාට තේරෙන්නේ නැහැ. නිකං කරගෙන යනවා. එච්චරයි. ඉක්මනට ඉවර කරන්න ඕන කියලා දැඩිව ගිහිල්ලා එකට බැඳෙන්නෙත් නැහැ. දැන් ඔය කට්ටියට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මොකක් හරි කාර්යයක් දුන්නා මේක ඉක්මනට ඉවර කළා විවේක ගන්න, රෙස්ට් කරන්න, නැත්තම් තව කාට හරි එක පෙන්වන්න, ඔය වගේ එක එක දේවල් දාගෙන සම්පූර්ණ වැඩේ අවුල් කරගන්නවා. සිත නිවාගත්ත මනුෂ්‍යයා මේ කිසිවක් ඉක්මනට ඉවර කරන්න ඕන කියලා හිතන්නේ නැතුව ඔහු නිදහසේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඉතින් නිදහසේ කෙනෙක් යම් ක්‍රියාකාරකමක ඉන්නවනම් ඒ තමන් ඒ දේ කරනකොට දැවිල්ලක් නැත්තම් ඔහු ඉවර කළ ඉවරයි. කවුරුන එක තේරිච්චයි. ඒක තමයි රහත් බව. ඔච්චර. මොකක් මේ හැමදේම කරනෝ මේක ඉවර කරන්න ඕන කියලත් නෑ, ඉවර කරන්න ඕන නෑ කියලත් නෑ, රිද්මයානුකූලව කරගෙන යනවා. එයා සසර දුක අවසන් කළා. සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ සඝාත වග්ගයේ ඕඝතරණ සූත්‍රය කියලා. දවසක් ගෞතම බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ දෙවි කෙනෙක් එනවා. දෙවි කෙනෙක් කියලා කියන්නේ හොඳ දැනුගත් ධර්මය ගැන හුඟක් අවබෝධය තිබිච්ච කෙනෙක්. ඔබ මනුෂ්‍යෙක් වෙන්නත් පුළුවන්. ඇවිල්ලා එයා අහනවා, දැන් ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේ මේ සසර සයුර තරණය කළා කියලා. ඒ කියන්නේ ආයි උපදින්නේ නැහැ කියලා ඔබ වහන්සේ කියනවා. කොහොමද එහෙම කළේ කියලා එයා ප්‍රශ්නයක් අහනවා. ඒතර උන්වහන්සේ මෙහෙම උත්තර දෙනවා. මම මේ සංසාරයේ කියන සාගරයේ ගංගාවේ මම පීනන්න ගියේ නැහැ. පීනන්න ගියා නම් මං උඩ පාවෙනවා. මං පීනන් නැතුව හිටියෙත් නැහැ. පීනන් නැතුව හිටිනම් මං ගිලී යනවා. පීනන්නෙත් නැතුව, පීනන් නැතුව ඉන්නෙත් නැතුව, දෙකටම නැතුව මං මේ සසර සයුර තරණය කළා. එතකොට ඒ දෙවිය සාදු කියලා කියන කාලෙකට පස්සේ ඇහුවා සංසාර රෝගේ තරණය කරපු මුනිවරයෙක්ගේ කතාවක් කියලා හු යන්න යනවා. ඒ තමයි මජ්ක්‍ධිම පටිපදාව. මේ දෙපැත්තට හිර වෙන්නේ නැහැ. කොහොමද බලන්නේ මේ විදිහට සාමාන්‍ය ජීවත් වෙන්න කැමති අය? මේ කියන ක්‍රමේ හරියට අල්ලගත්තොත් ජීවත් වෙන එක හරි ලේසි. කිසිම තරහ යන්නේ නැහැ පොඩ්ඩක්. කළා බලන්න. ඊට පස්සේ කියන්න ඕන හරිද වැරදිද කියලා. මං කියන එක අහලා කියන්න බෑ කාටවත්. ඒ කියන එක හරිද වැරදිද කියලා එමෙ කිව්වොත් වැරදි. ඒ කියන එක අහගෙන ගිහිල්ලා මාස ගාණක් ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් කළ ඉවර වෙලා කියන්න ඕන ආයක හරිනේ. එක වැරදිද? මේ කියන එක හරි. හැබැයි කළ බැලුවොත් හරි. නැත්නම් හැමෝටම වැරදි. සම්පූර්ණ ආධ්‍යාත්මය තෘප්තිමත් කරන්න නම් තියෙන ලේසිම විදිය තමයි ඒකට ක්‍රමය හරි ලේසියෙන් අහගෙන ඒ ටික කරන එක. දැන් අපි මේ දේශනාව තුළ කාටවත් අමුතුවෙන් මතක තියාගන්න කියලා විෂය කරුණු මුකුත් ඉගැන්නුවේ නැහැ. අපි සරලව නිදහසේ හැමෝටම තේරෙන භාෂාවෙන් කතා කළා. කවුරුහරි කෙනෙක් මොකක් හරි දෙයක් හරියටම දන්නවා නම් ඒ හරියට මේ විෂය දන්න එක්කෙනා ඉතාම සරලව කතා කරනවා. ලෝකෙින සුපිරි ගුරුවරු කියන්නේ සියල්ල දන්න කට්ටිය. සියල්ල දන්න ගුරුවරේ කිසිම වෙලාවක බර වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද එයා සියල්ල දන්නවා. සියල්ල දකිනවා. බොහොම සරල වචන භාවිතා කළා ඉතාම සැහැල්ලුවෙන් හා ලේසියෙන් ඔව් සමාජයට උගන්වනවා. මම කියනවා නිවන් දකින ක්‍රමය. ඒක කිසිම පොතපතක නැහැ. ඒක අපි පොතපතක ලිව්වොත් ඒ පොතපතේ ලියපු එක ප්‍රායෝගිකව කරන්න බෑ. ඊට වඩා ලේසි මෙහෙම සාකච්ඡා කරලා එකිනෙකාට දැනෙන දේත් එක්ක ඒක ප්‍රගුණ කරනවා. ඒකේ පවතින්නේ දෙපැත්තර නැතුව මැදින් ඉන්න එකක්. ඒ මැදින් ඉන්න ක්‍රමය ජීවිතයට පුරුදු කරගත්තොත් මං හිතන්නේ ඒ ඇති කියලා. එතකොට එයාගේ ජීවිතය හරි සැහැල්ලුවටපත් වෙලා කිසිම කෙනෙකුට ඔහුගේ ආත්මේ චලනය කරන්න බෑ. ඔහු හොල්ලන්න බෑ. හෙල්ලෙන කාරණයක් නෑ. දැන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ හෙල්ලෙනවා එකේ කාරණ නිසා. හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කරගත්තොත්, හෙල්ලෙන්නේ නැතුව ඉන්න පසුබිම හදාගත්තොත් ඒ මිනිස්සයා ඔහුගේ ජීවිතේ පරමාර්ථය සාක්ෂාත් කළා. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙක් තාම තරුණයි. හැබැයි ওই තරුණකම හැමදාම හිටින්නේ නැහැ. ඕක ටික අඩු වෙලා යනවා. නිරෝගී ඔය නිරෝගීකම දිගට හිටින්නේ නැවකත් අඩු වෙලා යනවා.
දැවහොම ගෙවිල මේ ජීවිතය හතරෙන් තුනක් විතරම ගෙවිල ඉවර වෙනවා. එතක ඩෝගල් ෝගල ජීවිතය ගැන කල්පනා කරන පටන්ගන්න. මං මොනවාද කරේ. මට මොනවාද ඉතුරු වුණේ. මට මොනවාද ගෙනි යන්න තියෙන්නේ. එතකට ඔහුන්ට ජීවිතය ගැන ඇතිවෙන හුද කලා බවක් හිස් බවක් කරපු මුකුත් නෑ. දැන් කෙනෙක් මේ දහ මහලා තරුණ කාලෙදිම තරුණ කාලදි මේ කහන්න ඕ මේක මේ අවුරුදු අසූ අනුව වෙලා හලා කිසි වැඩක් නෑ. තරුණ කාලෙදි මේ කතාව අහලා මේ කතාව හොඳට තේරුම් අරගෙන හිත අන්ත දෙකට යනකොට ඒක දැකලා ඒ අන්ත දෙක අවබෝධ කරගෙන සිත මැද තියාගන්න ධර්මය පුරුදු කරමින් සිටිනෝ. ඒක තමයි බුද්ධාගම. එච්චරයි. එතකොට එයාට තරහ ගියොත් යම් වෙලාවක එයා තරහ ගිය බව දන්නෝ. තරහට යන්න දෙනෝ. තරහ නිවෙනකොට එයා තරහ නිවිච්ච බව දන්නෝ. තරහට නිවෙන්න දෙනෝ. එතකොට හිතට ඉරිසියාවක් ආවොත් ඉරිසියාවක් ආපු බව දන්නෝ. ඒ ඉරිසියාවට ඉන්න දෙනෝ. එතකොට හිතේ ඉරිසියාව ටික වෙලාවක් තිබිලායි නැති වෙනවා. නැති වෙනකොට නැති වෙන බව දන්නෝ. හෙමීන් නැති වෙන්න දෙනෝ. කොයි වෙලාවකවත් සිතට බලපෑමක් කරන්නේ. සිත කරන දේවල් දිහා මම බලන් ඉන්නවා. කොබලන් ඒවා තේරෙනයි. තමුන්ගේ සිත කරන දේවල් දිහා තමුන් සිහියෙන් බලන් ඉන්නවා. හොඳ සිහියෙන් බලන් ඉන්නවා. අපි අපේ සිත කරන දේවල් දිහා සිහියෙන් බලන් ඉන්නකොට අපේ සිත මෙහෙම නිවෙන්න පටන් ගන්නවා. ඒක තමයි විපස්සනාව. එච්චරයි විපස්සනාව. සිත මෙහෙම නිවිගෙන යනකොට ඒක මට තේරෙන්නේ හරියට අවුරුදු දාස් ගාණක් බොර වෙලා තිබිච්ච වතුරක් එකවර පැහැදිලි වුණා වගේ. වතුර බොර වෙලා තිබිලා පැහැදිලි වෙන්න පටන් ගත්තාම අර ගඟේ තිබිච්ච ලිඳේ තිබිච්ච පතුල තියෙන දේවල් අපට හොඳට පේන්න පටන් ගන්නවා. කෙනෙක්ගේ සිත නිවෙනකොට සිත නිවිගෙන යනකොට තමාගේ කෙලෙස් තමාට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. නිවෙන සිත තුළ ගොඩක් කුණු තියෙනවා. ගොඩක් කුණු තියෙන බව තේරුම් ගන්නවා. සමහරව අපට අවිල කියනවා අපි දැන් මේ මාර්ගේ පුරුදු කරන්න පටන් ගත්තා. වෙනතරත් වඩා මෙන්න අපට කෙලෙස් තියෙනවනේ නැහැ. වෙනතර වඩා හිත පැහැදිලි නිසා කෙලෙස් පේනවා. මම ප්‍රශ්නයක් අහනවා. කුණු ගෑවුනාම පේන්නේ වැඩිපුර සුදු රෙද්දකද පාට රෙද්දකද? සුදු රෙද්දක කුණු පේනවා. ඒ වගේ සිත පිරිසිදු වෙනකොට කුණු තියෙනවා. කොබලන එක තේරෙන්නේ? සිත පිරිසිදු වෙනකොට කුණු තියෙනවා. දැන් අපි සිත පිරිසිදු වෙන්න පටන් ගත්තා. සිහිය පවත්වනකොට කුණු තියෙන බව දැකගත්තා. කුණු තිබ්බ කියලා කම්පා වෙන්නේ නැහැ. ඇයි කම්පා වෙලා වැඩක් නැහැ. ඒක තමයි රිද්මය. මේ කුණු කොහොමද තියෙනවා මේක? මට පේන්නේ මිනිස්සෙක්ගේ බාහිරයේ නෙමේ අපිරිසිදුකම් පවතින්නේ ආධ්‍යාත්මය තුළ කියලා. ආධ්‍යාත්මය තුළ පවතින අපිරිසිදුකම ලේසියෙන් සුද්ධ කරන්න බෑ. සද්ධර්මය අහනකම්ම. බාහිර අපිරිසිදුකම ලේසියෙන් වතුරෙන් හොදන්න පුළුවන්. ආධ්‍යාත්මය අපිරිසිදුකම ජලයෙන් සෝදා හැරිය නොහැකිය. එතකොට කෙනෙකුට සැබෑවටම ආධ්‍යාත්මය පිරිසිදු කරන්න ඕන නම් ඔහු ධර්මය කියන වතුර හොයාගෙන යන්න. ඒ ධර්මය කියලා කියන්නේ පොතපතේ ලියපු කතන්දර ගොඩක් නෙමෙයි. ප්‍රායෝගිකව කවුරු හරි කෙනෙක්ගෙන් අහන්න ඕනේ. මග වඩපු කෙනෙක්ගෙන් ඔය මග කොහොමද වැඩුවේ? ඔය මග වඩනකොට මොනවද උනේ? කොහොමද සිත පිරිසිදු උනේ? කොහොමද අපිරිසිදු උනේ? කොහොමද සියල්ලෙන් නිදහස් උනේ? කොහොමද පරමාර්ථය නැත්නම් විශ්ව ධර්මය ජීවිතයේ තියෙන ශ්‍රේෂ්ඨම දේ කොහොමද අවබෝධ උනේ? මේ ඔක්කොම අහන්න අහලා අය අපි යන පාරත් එක මැච් වෙනවා නම් හරිනම් හරි ඒක. ඒක හරි. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමා අර පැහැදිලි වෙ අපි කියන්නේ දැන් සිත පැහැදිලි වෙනවා කියලා. සිත පැහැදිලි වුණාම පැහැදිලි වෙච්ච සිතත් එක්ක ජීවත් වෙන්න ඕන. පැහැදිලි වෙච්ච සිත තමයි අපේ ගුරුවරයා. ඉතින් අපේ ගුරුවරයා අපි ළඟ ඉන්නවා. අපේ මාර්ගෝපදේශකයා අපි ළඟ ඉන්නවා. අපේ ගැලවුම්කාරයා අපි ළඟ ඉන්නවා. තාම එයා අපට ගුරුවරයා වෙන්නේ නැහැ. එයා පිරිසුදු කරලා නැති නිසා. දැන් අපි ආව පිරිසුදු කරනවා. පිරිසුදු කරගන්න ක්‍රමය අපි කිව්වා. ලෝකේ දේවල් දෙකක් තියෙනවා. මේ දෙක දැක්කා. මැදටපත් වුණා. මැදටපත් වුණා. ඒ මැදටපත් වෙලා ජීවත් වෙන මිනිස්සයා ලෝකේ පරමාර්ථය ප්‍රත්‍යක්ෂ කරනවා. පරමාර්ථය ප්‍රත්‍යක්ෂ කරන මිනිස්සයා සසර දුක නිවනවා. සසර දුක නිවිච්ච කෙනාගේ ආත්මය තෘප්තිමත්. කියන්නේ සතුටින් ඉන්නේ කොයි වෙලේ?
සතුටගෙන කොයි වෙලෙත්. කිසිම අසතුටක් නෑ. කම්පනයක් නෑ. සියලු මානසික වේගවලින් නිදහස්. දැන් උගුල්ලර තියෙන පස්සේ තමයි හිතට මොකක් හරි එකක් ආවොත් ඒ හැමේ ඉන්න හැම කෙනෙක්ම ඒ හිතට ආපු සිතුවිල්ල පස්සේ දුවන්නේ. දැන් අපි හිතනවා කවුරු හරි කෙනෙකුට ටොක්කක් කනින්න ඕන කියලා අපි හිතට හිතෙනවා. ඒතර හිතුණාම අපි ඒක පස්සෙම තමයි යන්නේ. නැත්නම් අපිට හිතෙනවා බඩගිනි කියලා. එතකොට අපි කෑම පස්සෙම යන්නේ. බඩගිනි කියලා කොයි වෙලාවකවත් වතුර පස්සේ යන්නේ නැහැ. බඩගිනි කියලා නාන්න යන්නේත් නැහැ. මේ හිත මොකක් හරි අරමුණක් ආවම ඇතුළට ඒ ආපු අරමුණ පස්සේ වේගෙන් ගමන් කරනවා. ඒ වේගෙන් ගමන් කරනකොට අයිතිකාරයට අසාධ්‍ය වෙනවා. අයිතිකාරයට අමාරු වෙනවා. ඒතකොට එයා විඩාවටපත් වෙනවා. ඒ කියන්නේ එයා අසහනයටපත් වෙනවා. සමල්ලාට අඬනවා, ශෝක කරනවා, වැළපෙනවා. මොකද මේ සිතට ආපු සිතුවිල්ල එයාව එක එක පැත්තට අදිනවා. ඒ ඇදලා ඇදලා යාව අපි කියන්නේ පට්ට ගහනවා වගේ ලොළු ඉඳලා ආන්නේ වගේ කරලා දානවා. එතකොට ඒ සිත ඇති මිනිස්සේ අර ආපු සිතුවිල්ල නිසා විඩාවටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. මේ ඕගොල්ලන්ට වෙනේම කියන්නේ. අපට වෙනේම නෙමෙයි. වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වුනාම කල්පනා කරනෝ ඒ යාම කල්පනා කරනෝ මගේ කොච්චර ලස්සනට තිබිච්ච හිතද. මේ කොහෙවත් නැති කුණු කන්දක් ඇවිල්ලා ඒ කුඩට වැටිලා මුළු ඔක්කොම ඉවරයි. ඇත්තටම සිතට සිතුවිල්ලක් ඇවිල්ලා ඒක වේගයෙන් වැඩ කරන්න පටන් ගත්තොත් සිත දමණය කරේ නැත්තම් මේ සිත ඒක පස්සේ යනවා. ඒක නවත්තන්න බෑ. දැන් කවුරු හරි කෙනෙකුට ඕන වෙනවා මේ ආධ්‍යාත්මේ පූර්ණ වශයෙන් දමණය කරන්න. ඒ කියන්නේ අර සිතට ආපු සිතුවිල්ල පස්සේ දුවන එක නවත්ත ගන්න. කොහොමද ඒක නවත්ත ගන්න ඕනයි? ඒක නවත්ත ගන්න තමයි අපි හැමදේම කරන්නේ. රස්සාවල් කරන්නේ, ගෙවල් හදන්නේ, විවාහ වෙන්නේ, මේ මුළු ජීවිතේ කරන කුඩා ලොකු හැම කටයුත්තක්ම කරන්නේ. මේ සිතට ඇවිල්ලා අපිව බලෙන් එක එක පැත්තට අදින දේවල් නවත්තල නිවල තියා. එහෙම කළාට නිවන්න බෑ. මම දැන් නිවන විදිය කියන්න. සිතට සිතුවිලි ඇවිල්ලා, නොයෙකුත් සිතුවිලි ඇවිල්ලා, තමුන් මේ සිතුවිලි පස්සේ දක්කගෙන යනකොට ඒ සිතුවිලි පස්සෙම යන්න. ගිහිල්ල දක්කගෙන යන බව තේරුම් ගන්න. සිතුවිලි එන බව තේරුම් ගන්න. එන සිතුවිලි වලට තමන් මෝඩ නිසා අහු වෙන බව තේරුම් ගන්න. කොබලන මේවා තේරෙන්නේ. මේවා තේරෙනකොට ජීවිතේ ටික ටික මොලේ පෑදෙන්න පටන් ගන්නවා. නැත්තම් කවදාකම් මොලේ පෑදෙන්නේ නැහැ. ජීවිත අවබෝධය ලැබෙන්නේ නැහැ. සද්ධර්මයේ ශ්‍රවණය කළා නැහැ. බණ අහලා බණ පොත් ඔක්කොම දන්නෝ. නිදාගන්නේ කොට්ට වෙනුවට බණ පොතක් ඔලුවට තියාගෙන. ඒ වුණාට සද්ධර්මය දන්නේ නැහැ. ඒක එයාගේ සසර දුක නිවෙන්න කාරණයක් නෙමෙයි බණ පොතක ඔලුව තියන් නිදාගත්තයි කියලා. ඒක එක් බාහිර සාධකයක් පමණයි. ඊට වඩා වැදගත් තමාගේ හිත තේරුම් ගන්න එක. ඊට වඩා වැදගත් තමුන්ගේ ආධ්‍යාත්මය නිවා ගන්න එක. ඊට වඩා වැදගත් තමාගේ හිතත් එක්ක තමුන් ජීවත් වෙනවා. මම මගේ හිත ගැන දන්නවා. මගේ හිත පාලනය කරන විදිහත් මන් දන්නවා. සිත පාලනය කරන්න තියෙන ලේසිම විදිය තමයි කිසිම කාරණයක් නිසා සිත පාලනය නොකර සිටිනවා. ඒක තමයි පාලනය කරන්න තියෙන ලේසි. පාලනය කරන්න යන්නේ නැහැ සිත. දැන් මෙතන ඉන්න කාට හරි ඇති වෙනවා සිතුවිල්ලක් කෑම කන්න ඕනේ කියලා. සිත ඒකමයි කියන්නේ. එතකොට ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද? ඔයගොල්ලොන්ට ගිහිල්ලා කෑම කන්නම හිතෙනවා. සිත පාලනය කරලා අවසන් කරපු කෙනෙක් ඉන්නවා. එයාට හිතෙනවා කෑම කන්න ඕනේ කියලා. එයා කෑම ලැබුණොත් කනවා. සිත දුවන්නේ. ඒ ක්‍රමය සාර්ථකයි. සිත පාලනය කරන්නේ පාලනය නොකර ඉඳලා. පාලනය කළොත් සිත දරුණු වෙනවා. පාලනය නොකළොත් සිත නිවිලා යනවා. කොබලන් ඒක තේරිච්චයි. සිත පාලනය කරන්න ගියොත් කන්ට්‍රෝල් කරන්න ගියොත් දරුණු වෙනවා සිත. සිත කන්ට්‍රෝල් කරන්න බෑ කාගෙවත්. කන්ට්‍රෝල් කරන්න නැතුව අතහැරලා දාලා තිබ්බොත් නිවිලා යනවා. ඒක හරියට අර අවුරුදු 15ක විතර ළමයෙක් ගෙදරක ඉන්නවා වගේ. 15ක 16ක ළමයෙක් ගෙදරක ඉන්නකොට ඒ ළමයාව දෙමව්පිය එකතු වෙලා පාලනය කරන්න හැදුවොත් පුළුවන්ද බැරිද?
බෑ. හොරාට පැනලෑලෝ එපයි කියනේ වම කන්නෝ. උඹට ඕනම ගුලක් කර ගනින් කියල පැත්තක ඩතාරලා දැම්මා මගේට ගෙදෙට්ට වෙලා ඉන්නවා. මෙන්න මේ අපට යොදන්න පුළුවන් අපේ සිතටත්. ඒ සමන් ඕගොලන්ට කියන්නේ කාටහරි ඕනන් තමාගේ සිත නිවල ඉවර කරන්න, මේ නිවල ඉවර කරලා දාන්න, ඕනෝට වඩා පාලනය කරන්න යන්න එපා. සිතට මේ ඕන දෙයක් එන්න දෙන්න, ඒ එන විදිය දිහා බලන් එන්න. ඒවා දැන් අපට උගන්වලා තිබුණේ සිතට මේ සිතුවිලි එනකොට නවත්තන්න, මේවා ගන්න එපා. දැන් අපිට මෛත්‍රී භාවනාව කරනකොට මොන සිතුවිලි උපද්දන්න කිව්වද? මෛත්‍රී සිතුවිලි. ඇත්තටම මෛත්‍රී සිතුවිලි උපදින්න ඕන මෛත්‍රී භාවනාව කරනකොට නෙමෙයි, කාත් එක්ක හරි රණ්ඩු වෙනකොට. කොබලන් මං කියන එක හරි කියනයි. ඇත්තටම මෛත්‍රී භාවනාව වෙන්න ඕන මේ මෙහෙම වාඩි වෙලා භාවනා කරන වෙලාවට නෙමෙයි, කාත් එක්ක හරි රණ්ඩු වෙවි ඉන්නකොට. රණ්ඩු වෙන වෙලාවට මෛත්‍රිය තියනං ඒක ආයි මෛත්‍රියම තමයි, නැත්තං ඔක්කොම කෘතිමයි. ඒ බොරු. අවස්ථාවට අපි හිත රවට්ටනවා, අවස්ථානුකූලව හිත රවට්ටනවා. මං ඒව පිළිගන්නේ නැහැ. මෛත්‍රිය ඇත්තටම තියෙන්න ඕන. දැන් මෛත්‍රී භාවනාව කරනවා, මෙයත් කරනවා, මෙයත් කරනවා, එතන ඔක්කොමයි මෛත්‍රී භාවනාව කරනවා. මම කියන්නේ ඔක්කොමයි නෙමෙයි මෛත්‍රී කරන අය නෙමෙයි මෛත්‍රී තියෙන්න ඕන. එක්කෙනෙක් ඉන්නවා එයාට ඔක්කොම එකතු වෙලා තරහ කරනවා, වෛර කරනවා, අපහාස කරනවා, අන්න එතකොට එයාට මෛත්‍රී කරන්න ලේසි. කොබලන් දැන් ඒක තේරෙන්නේ? ඔෆිස් එක වැඩ කරනවා, අනිත් ඔක්කොම එයාට වෛර කරනවා, එයා ඒගොල්ලන්ට වෛර කරන්නේ නැහැ, එයා මෙහෙම නොහිටියයි කියලා නෑ, මුළු දවසම මෛත්‍රී භාවනාව වඩනවා. කොබලන් පැහැදිලියයි? එතන මේ ඔක්කොම ප්‍රැක්ටිකල්, හරි ප්‍රායෝගිකයි. ඒ වුණාට අපි මේව කෘතිම කරගත්තා. කිසිම වෙලාවක සිතුවිලි මෙහෙම හිර කරගෙන ඉන්න එපා. සිතුවිලි හිර කළොතින් කවදාකවත් සිත නිවනටපත් වෙන්නේ නැහැ. සිතුවිලි අතහැරලා දාන්න. සිතුවිලි ඉහිල් කළා දාන්න. සිතුවිලි ඉහිල් කරනකොට සිතට විශාල සැනසීමක් දැනෙනවා. අර සිතේ තිබිච්ච මහ දැවිල්ල පිච්චිල්ල නැති වෙලා යනවා. සිත නිවිලා යනවා. සිත නිවිලා ගියාම ශරීරය සැහැල්ලු වෙනවා. කිසි බරක් නැහැ. ශරීරය සැහැල්ලුනාම මූණ ප්‍රසන්න වෙනවා. එතකොට ජීවිතේ බර ඉවරයි. එතකොට සීදි විනස ගන්න ඕන වෙන්නේ නැහැ. බෙල්ල කපා ගන්න ඕන වෙන්නේ නැහැ. කෝච්චියට පනින්න ඕන වෙන්නේ නැහැ. ඒ ජීවිතේ ඔක්කොම පිළිගත්තා. ඔක්කොම පිළිගත්තා. හොඳ පිළිගත්තා, නරක පිළිගත්තා. යහපත පිළිගත්තා, අයහපත පිළිගත්තා. ඉතින් එච්චරනේ ප්‍රශ්න ඉවරයි දැන් ඔක්කොම. මේ ලබාගත් ජීවිතය තුලදී කෙනෙකුට අවශ්‍ය නම් තමගේ ජීවිතේ පූර්ණත්වයට ගෙනියන්න පුළුවන්. අවශ්‍ය නම් ගෙනියන්න පුළුවන්. අනික තමයි මේ මනුස්ස ජීවිතය ගත කරන කෙනෙක් මනුස්ස ජීවිතය ගත කරනකොට එයාගේ තරුණ කාලේදී එයාට අවශ්‍ය භෞතික සම්පත් ඔක්කොම ලැබිලා තියෙනම් ඒගොල්ලන්ට ඔය කියන පූර්ණත්වයට පත් වෙන්න පුළුවන්. අපි ඒකට බුද්ධ ආගමේ කියන්නේ ත්‍රි හේතුක උප්‍රතිසන්දයක් කියලා. ත්‍රි හේතුක උප්‍රතිසන්දයක් කියලා කියන්නේ අවුරුදු 30-35 වෙනකොට ජීවිතේ මිනිස්සෙක් කෙරිට විඳින්න ඕන, දකින්න ඕන සියලු සැප සම්පත් දැකලා විඳලා කාලා බීලා ඔක්කොම කරලා ඉවර කරලා තියෙනම් ඒගොල්ලන් නිවන් දකින්න පුළුවන්. ආශ්වාදයේ විඳ කෙනෙකුට විතරයි ආදීනවේ තියෙන්නේ. ආදීනවේ දකින කෙනා තමයි නිස්සරණයට පත් වෙන්නේ. ඒක තමයි බුද්ධ ආගම. දැන් අපි කාට හරි කවුරු හරි අපි කෙනෙක් අපෙන් ඇවිල්ලා අහනවා අපි රූප බලලා සතුටු වෙන්නද කියලා. එතකොට මම හා කියයිද එපයි කියයිද? මං කියනවා හා කියලා. මගෙන් කවුරු හරි ඇවිල්ලා අහනවා දැන් ඔන්න මෙතන කණ්ඩායමක් නට නටා ඉන්නවා. මගෙන් ඇවිල්ලා අහනවා මාත් ගිහිල්ලා නටන්නද කියලා. මං හා කියයිද එපා කියයිද? මං කියනවා ගිහිල්ලා නටහන් කියලා. කිසි දවසක ජීවිතයේ ආශ්වාදය අවසන් නොකර ආදීනවය සොයන්න බෑ. කිසි දවසක ජීවිතයේ ආදීනවය නොදැක නිස්සරණයට පත් වෙන්න බෑ. අපට ඉගැන්නුවේ කලින් අපි අහලා තිබුණේ නටනකොට නටන්න එපා, නටන්න එපා, මෙන් වාඩිලා ඉන්නවා. එහෙම එකක් නෑ. ඒකට අපට කියපු කාරණේ තමයි විසාකා දේවින්නාංශේ අර මහා වැස්ස වැටෙනකොටත් කොහොම ගියයි කිව්වයි. ඈ කොහොම ගියයි කියලා අහලා තිබුණේ? හෙමින් ගියා. ඒ විසාකාම පාරේ නටනට ගිහිල්ලා තියෙනවා.
ඇයි පූර්වාරය පූජා කරපු දවසේ. එතකොට එක තැනක කියනෝ විශාකාව නාකපනා වැස්සේ හෙමින් ගියා කියලා, ආයතනක තියනෝ ඒ විශාකාවම ඔය දෙන්න නෙමෙක් කෙනෙක් ඒ විශාකාවම පාරිනටනට ගියා කියලා. මං කියන්නේ එයා සෝතාපන්නයි. හරි, දෙකම දන්නෝ. කොබලට දැන් තේරෙනයි මේ ක්‍රම දෙකම දන්නෝ. ඒ ක්‍රම දෙකින් මොන ක්‍රමේ වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. එයාට හරිනම් එච්චරයි. එතකොට මේ ජීවිතය අර බර නෑ. දැන් ඔයගොල්ලන්ට තියෙන ජීවිතේ ලොකු බරකින් ඉන්නේ. ඒ බර සංස්කෘතික බර. පුංචි කාලේ ඉඳලා තමන් සංස්කෘතියකට හුරු වෙලා, සංස්කෘතියකට ඇබ්බැහි වෙලා, ඒ සංස්කෘතිය කරේ තියාගෙන, ඒක ඔළුවේ තියාගෙන ඒකත් එක දුවන්න හදනවා. දුවන්න බෑ. මහා බරයි. මම කියන්නේ ඔක්කොම බිමින් තියන්න කියලා. ඒවා බිමින් තියලා නිදහසේ වචන වලට සවන් දෙන්න කියලා. ජීවිතේ කිසි දෙයකට බැඳෙන්න එපා කියලා. හිර වෙන්න එපා කියලා. ජීවිතේට හිර වෙන්න හිර වෙන්න හිර වෙන්න මහා බරයි. සැහැල්ලු වෙන්න ඕන. ඒ දේවල් වලට සිද්ධි වලට සිද්ධ වෙන්න දෙන්න ඕන. දැන් මෙතන ඉන්න අය යනවා බස් හෝල්ට් එකකට බස් එක එනකම්. දැන් බලන්න බස් එක එනකම් ඕගොල්ලෝ බස් එක එන පැත්ත බලන් ඉන්නවද වටපිට බල බල නිදාසේ ඉන්නවද? බස් එක එන පැත්ත බලන් ඉන්නවා. හරි මෝඩයි. බස් එක එන පැත්ත බලන් ඉන්නකොට බස් එක ඒක දන්නවද? ඔන්න මං එන පැත්ත අරයා බලන් එන නිසා මං ඉක්මනට යන්න ඕන කියලා බස් එක ඒක දන්නවද? නැහැ. බස් එක එන පැත්ත බලන් හිටියත් නැතත් බස් එක එන්නේ බස් එක එන වෙලාවට. කොබලන එක පිළිගන්නයි. මේ පොඩි හරි පොඩි කාරණා. නමුත් මේවා ලොකු කතන්දර තියෙනවා. බස් එක එන වෙලාවට කොහොමද එනවා? ඉතින් ඔතෙන්ට ගිහිල්ලා බස් එක එන පැත්ත බලන් ඉන්නේ නැතුව වටපිට අර පාර යන මිනිස්සු දිහා, කඩලකාරයෝ දිහා, අර යන්නේ මිනිස්සු දිහා බලන් හිටියනම් හරි නිදහසේ මේ ලෝකේ දකිනවා. බස් එක කොහොමද ඒ වෙලාවට එනවා? කොබලන එක තේරෙන්නේ. මහ මෝඩ මිනිස්සු ටිකන්නේ බලාගෙන යනවා. ඒ ජීවිතේ විඳින්න පින නැහැ. ජීවිතේ ජීවත් කරවන්නේ ජීවිතේ විඳව ඕන. මේ කොහෙවන්නේ බස් එකක් බදාගෙන. ඒක කොහොමත් එන වෙලාවට එන්නේ. අපි ඒක දිහා බලන් හිටිය කියලා විනාඩි 5ක්වත් ඉක්මන් වෙන්නේ නැහැ. ඉතින් ඒ අතර නිදහසේ හිටියාමයි මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඔන්න මම ওই උදාහරණයක් කිව්වේ. ඒ වගේ මිනිස්සු මුළු තමන්ගේ මුළු ජීවිතේම තේරුමක් නැති කාරණාව දිසා කාලය කැපකරනවා. අපරාධ ජීවිතේ. දැන් ඕගොල්ලෝ මට කියන්න, අවුරුදු 70ක් ජීවත් වෙච්ච මිනිහෙක් ඇත්තටම දවස් 7ක්වත් ජීවත් වෙලා තියෙනවද? නෑ. දවස් 7ක්වත් ජීවත් වෙන්න හම්බෙලා නෑ. විඳෝලා. නොයෙකුත් බාහිර දේවල් වලට බැඳිලා, මේ බාහිර දේවල් අල්ලගෙන, ඒවා කරේ තියාගෙන, ඒවත් එක විඳව විඳව හැපි හැපි ඉඳලා, නිදහසේ ඉඳලා නෑ. දැන් එහෙනම් අපි ඔය කියන නිවන හොයනවා නම් අපි පළවෙනිම නිදහසේ ඉන්න ඕන. නිදහසේ මේ ලෝකෙ දිහා බලන්න ඕන. මේ ලෝකේ ගලන රිද්මය තේරුම් ගන්න ඕන. ඒ රිද්මය තේරුම් අරගෙන ටික 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 ජීවිතාවබෝධය සොයන්න ඕන. ඒ ජීවිතාවබෝධය ඔස්සේ මේ සසර දුක ඉවර කරන ප්‍රායෝගික මාවතක් හොයා ගන්න ඕන. හැමෝම හිතුවා කැලේකට ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරාම නිවන් දකින්න පුළුවන් කියලා. කවුරුවත් දැකපු කෙනෙක් නැහැ. ඒ ඔක්කොම කතන්දර. ඔය ටික ඔක්කොම අතෑරලා දාලා මේ කියන දේ අහගෙන ඒකට හිත ගත්තොත් අන්න එතකොට අවබෝධයටපත් වෙන ඕන කෙනෙකුට නිවන් අවබෝධ කරන්න පුළුවන්. ඒක ගැහණියෙද්ද පිරිමියෙද්ද ඒ ඔක්කොම කතන්දර. ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි මේක තේරෙන්න ඕනේ මේ කියන ඒවා. ඔය උදාහරණ දැන් ඔය දේශනාවේ කියපෝ මම 70%ක්වත් තේරෙන්න ඕනේ. දැන් ඊට පස්සේ කරන්නේ දැන් කවුරු හරි ඉන්නවා එයාට මේව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණාට අහගෙන ඉන්න. තේරෙන්නේ නැති වුණාට දිගට අහගෙන ඉන්නකොට අර ඇතුලේ තියෙන ගොංකම නැති වෙලා යනවා. ටික ටික පොඩ පොඩ මොලේ පෑදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරෙනවා. ලෝකේ කොතනින් ගොඩ ගියත් මොන ආගමෙන් නිවන් දැක්කත් මොන ආගමෙන් නිවන් දැක්කත් යන්න තියෙන එක පාරක. සංස්කෘතිවල වෙනස විතරයි පවතින්නේ. හැම ශාස්ත්‍රවරයෙක්ම දේශනා කරන්නේ එකම ගැලවීමේ මාර්ගයක්. එකම විමුක්ති මාර්ගයක්. ඒ ශාස්ත්‍රවරු අවබෝධ කරගන්න එකම එක දෙයක්. සංස්කෘති වෙනසක් තියෙනවා. එච්චරයි ප්‍රශ්නේ. දැන් අපි මේ සංස්කෘති ටික පැත්තකින් තිබ්බහම අපි ඔක්කොටම නිවන් දකින්න යන්න තියෙන්නේ ඔක්කොම එක පාරක. ඒ පාර හරි ප්‍රායෝගිකයි. ඒ පාර තුල පවතින්නේ අපේ ඇතුළාන්තයේ තේරුම් ගන්න ඕනේ මේ සිත වැඩ කරන විදිය. දැන් මේ පැයකට කිතර කිට්ටු කාලයක් මම පැහැදිලි කරේ මේ සිත වැඩ කරන විදිය.
මේ සිත හැසිරෙන විදිහ ඒක මහා අමුතුයි. ඒ සිත හැසිරෙන විදිහ හරිම හිතාගන්න බෑ. ඒ සිත හැසිරෙන විදිහ අපට තීරණ කරන්නත් බෑ. ඒ සිත හැසිරෙන විදිය නිරීක්ෂණය කරන්න පුළුවන්. බලා ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. සිත හැසිරෙන විදිය දිහා බලාගෙන ඉන්නකොට ඒ බලාගෙන ඉන්න මනුෂ්‍යයා ජීවිත අවබෝධයට පත් වෙනවා. කියන්නේ ජීවිතය ගැන ටිකෙන් ටික හොයන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කවදාකවත් මේ කිසිම කෙනෙක් කරපු කිසිම දෙයක් නැහැ. මොන ආගමේ වුණත් ඒගොල්ලෝ ආගමේ උගන්නපු සංස්කෘතික කාරණා ටිකක් කරගෙන පූජාවල් පවත්වගෙන වැඳගෙන පිරිත් කියාගෙන යාඥා කරගෙන මේව කරගෙන හිටියා. නමුත් ඒගොල්ලෝ මැරෙනකොට හිස්සතින් මිය යනවා. ගෙනියන දෙයක් නැහැ. දැන් ගෙනියන දෙයක් ඕන නම් මේ ටික කරන්න වෙනවමයි. මේ කියන ටික කරන්න වෙනවා. තමාගෙන සොයා ගන්න වෙනවා. තමාගෙන සොයා ගන්නවා කියන එක ලෝකේ ශ්‍රේෂ්ඨ දෙයක් නේ. තමාගේ සිත වැඩකොන්න විදිය, ආධ්‍යාත්මය හැසිරෙන විදිය, ආධ්‍යාත්මය ගමන් කරන විදිය පිළිබඳ මැදහත්ව දකින්න ඕන. ඒ මැදහත්ව දැකලා ජීවිත අවබෝධයට මාර්ගය සොයා ගන්න ඕන. ජීවිත අවබෝධයට මාර්ගය පොත්පත්වල නෑ. ඒකේ අවබෝධයට පත්වච්ච කයගෙන් අහන්න ඕන කොහොමකද්ද මාර්ගය ජීවිත අවබෝධයට. ජීවිත අවබෝධයට මාර්ගය තමයි දේශනා කළේ. ඒ දේශනා කරන දේ අහලා ටිකෙන් ටික අපි කියන්නේ නිදහසේ ඉන්න කියලා. මේ මහා බරක් ඔළුවේ තියාගෙන ඉන්න එපා. ඔය තියෙන ඔක්කොම බර විමිතියල ඉස්සෙල්ල නිදහස් වෙන්න. නිදහස් වෙලා ලෝකෙ දිහා බලාගෙන ඉන්න නිදහසේ කිසිම බරක් නැතුව. එතකොට තේරේ මං දැන් තමයි ජීවත් වෙන්නේ. මං ඒ කාලේ ජීවත් වෙනවා කියලා මේ කුණු ගොඩවල් ඔක්කොම හිතේ තියාගෙන හිටියා. දැන් බලන්න මිනිස්සෙක් ගෙයක් හදනවා. එයා ගේ හදනකොට ගොඩාක් ඒකට මහන්සි වෙනවා. ගේ හදලා ඉවර වෙච්ච දවසේ ඉඳලා ඊට පස්සේ ඒ හදපු ගේ හිතේ තියාගන්න මහන්සි වෙනවා. මේ හිතේ තියාගෙන ඊට පස්සේ හිතේ තියාගෙන ඒක තුල ඉන්න මහන්සි වෙනවා. හදනකම් හදන්න මහන්සි වෙනවා. හදලි වෙල්ල හිතේ තියාගෙන ජීවත් වෙනවා. එච්චරයි. ඊට වඩා මිනිස්සු මුකුත් කරන්නේ නැහැ. ජීවිතය ගැන හොයන මනුෂ්‍යයා හරිම ප්‍රායෝගිකයි. තමන්ගේ අඩුපාඩු දකිනෝ. තමන්ගේ අඩුපාඩු පෙන්නනකෙ දැන් හුඟක් මිනිස්සු අඩුපාඩු බලන්න කැමති නැහැ. අඩුපාඩු අහන්න කැමතිත් නැහැ. හැබැයි පරමාර්ථය හොයන කෙනා, මේක ඇත්ත හොයන එක්කෙනා හොයන්නේ අඩුපාඩුම තමයි. තමන්ගේ අඩුපාඩු හොයාගන්න තරමට තමන්ට ගමනක් තියෙනවා. තමන්ගේ අඩුපාඩුවක් ගැන හොයන්නේ නැත්තම් තමන්ට ගමනක් නැහැ. ඒ නිසා නිවන හොයන කෙනා අඩුපාඩු බොහෝ සෙවිය යුතුයි. දැන් කවුරුහරි කෙනෙක් තමන්ට මෙන්න මේක වැරදි වාගේ කියලා කිව්වොත් ඒ වෙලාවෙ මේක නිවැරදි කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ මනුස්සර නිතුම් මිනිසෙක් වෙන්න බෑ ජීවිතේ කවදාකවත්. උතුම් මිනිසෙක් වෙන්න ඕන එක්කෙනෙක් කරන්නේ හැමතිස්සෙම නිවැරදි වෙනවා. නිවැරදි වෙන්න ඕන. නිව හැමතිස්සෙම නිවැරදි වෙනකොට වෙන්නේ අර හිතේ මෙතෙක් කලක් තිබිච්ච නරක සිතුවිලි ටික තමාගෙන් අයින් වෙනවා. එතකොට අනිත් අයගෙන් බැනුම් අහගෙන, දොස් අහගෙන, අවවාද අහගෙන නිවැරදි වෙන්න ඇතුළේ තිබිච්ච නරක ටික නැති වෙනවා. එතකොට ඇතුළේ හොඳ වුණාම ඒ ඇතුළේ හොඳ වෙච්ච මනුෂ්‍යයාගේ ජීවිතේ පරිපූර්ණයි. ඒ ජීවිතේ කිසි අවුලක් නැහැ. ඒ ජීවිතේ කිසි අසහනකාරී බවක් නැහැ. ඕගොල්ලන්ගේ තියෙන ජීවිතේ අසහනකාරී. ජීවිතේ අසහනකාරී වෙලා තියෙන්නේ හුඟක් කුණු මේක ඇතුළේ තියාගෙන විඳවමින් අසහනෙන් ජීවත් වෙනවා. දැන් අද අපි දේශනාවේ ප්‍රධාන වශයෙන් පැහැදිලි කළේ අසහනයක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද? ඔබ තමයි පැහැදිලි කරේ. ඉතා වටින කතාවක්. ඉතින් කැමැති කටියට ප්‍රශ්න කරලා, සාකච්ඡා කරලා, අහලා, ගැටලු තැන් විමසගෙන තවදුරටත් මේ දහම ගැන හොයන්න අවස්ථාව ලබා දෙනවා. දැන් අද ඔය දේශනාවේ කිව්වේ ප්‍රායෝගිකව කරන ඒවා කිව්වේ. මේ හිත වඩනකොට ඒ හිත වඩන විදිය කිව්වේ. හිත වඩන විදිය පොත්වල නැහැ. ඔන්න මම දැන් ඔය පොයින්ට්ස් කීපයක් කිව්වා. ඒ ටික කරලා බලන්න. කරලා බලනකොට තේරෙයි මේ ඇතුළ කූල් ඩවුන් වෙනවා. ඒ ඇතුළ නිවුනාම ආයෙ ගිනි තියන්න බෑ. ගිනි ගන්න නෑ. ආධ්‍යාත්මයේ ගිනි ගන්න නෑ. ආධ්‍යාත්මයේ ගිනි ගන්න නැති වුනාම එයා නිවන් මගට ඇවිල්ලා හිත නිවිලා තියෙන්නේ. කිසිම කෙනෙකුට එයාව කම්පා කරන්නත් බෑ. ඒක තමයි අපි එන්න ඕන තැන. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ